ස්වාමින් වහන්සේ, බුද්ධානුස්සති භාවනා වඩන්නේ කෙසේද? ඒට බාධක මොනවද? බුද්ධානුස්සති භාවනාව, බුද්ධානුස්සතිය තමයි දැන් අනුස්සති භාවනා 10න් පළමුවෙනි එක. ඉස්සෙල්ලා බුද්ධ කියන වචනේ තෝරා ගන්නට ඕනේ. අනුස්සති කියන වචනේ තෝරා ගන්නට ඕනේ. මේ තෝරාගෙන ඒක වඩන හැටි ඉගෙන ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අර මුලින් සඳහන් කළාසේ වටපිටාව හා ශරීරයේ පිළිදගුම් කරගෙන පිරිසුදු කරගෙන සීලය පිරිසුදු කරගෙන භාවනා පූර්ව කෘතිය සම්පාදනය කරලා බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩ ඉන්නා වාගේ හිතින් හිතා ගන්නවා. වඩාත් හොඳයි ප්‍රසන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ වාඩි වෙන එක. එහෙම නැතිනම් දුටුවිරු ප්‍රසන්න බොහොම පැහැදීම එළවෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හිතින් අරමුණු කරගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් ඒ බුද්ධ රූපේ දිහා බල බලා ඉන්නවා නෙමෙයි, අර හිතේ ප්‍රසාදයේ ස්ථිර කරගන්න යර බුද්ධ ප්‍රතිමාවක් ගැන අපි අරමුණු කරන්නේ. ඊට පස්සේ ඉතින් මේ බුද්ධ ගුණ අනන්තයි, ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පින්දෙන වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල මේ ඉතිපිසෝ ගාථා පාඨය බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් පටිසම්භිදා මග්ගපාලයේ බොහෝම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කළ තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණපද නමයට. එනිසා ඒ ගුණපද නමය ඉස්සෙල්ලා ප්‍රගුණ කරගන්නට ඕනේ. මේ බුදු ගුණ වැඩිීමේදී ගුණපද නමය පළමුවෙන් ප්‍රගුණ කරගන්නට ඕනේ. එහිලා හිත හසුරුවන්නට ඕනේ. දැන් ඒ ගාථාවේ තියෙනවා ගුණපද නමයක් අනුපිළිවෙල මෙහෙමයි. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ගුණපද නමය. ඒක මුල සිට අගටත් අග සිට මුලටත් භාවිතා කරන්න ඕනේ බොහෝ වාරයක්. එතකොට භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. එතකොට මේක තවත් ක්‍රම රාශියකින් හිත පුරුදු කරන්නට ඕනේ. මේ පදනාමය පදනාමයේ පුරුදු කරන්නේ අර හිතේ සතිය පිහිටුවා ගැනීම පිණිසයි. දැන් නිදසුණක් වශයෙන් තවත් ක්‍රමයක් කියනවා නම් ඉතිපිසෝ ගාථාවේ අරහං ගුණේ ඉඳලා පටන්ගෙන භගවා නවත්වනවා. ඊට පස්සේ සම්මා සම්බුද්ධෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ඇවිල්ලා අර අංගුණයෙන් නවත්වනවා. විඤ්ඤාචරණ සම්පන්නෝ ගුණයෙන් පටන්ගෙන රවුමට ගිහිල්ලා ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණේ නවත්වනවා. සුගතෝ ගුණයෙන් පටන්ගෙන රවුමට ඇවිල්ලා විඤ්ඤාචරණ සම්පන්නෝ ගුණයෙන් නවත්වනවා. මෙහෙම දක්ෂිනාවර්තෝ රවුමට හිත යවනවා. ඊට පස්සේ ආපස්සටත් ඒ වගේ පුරුදු කරන්නට ඕන ගුණ නාමයේ භගවා ගුණයෙන් ඉඳලා අරහන් දක්වා එනවා. බුද්ධෝ ගුණයෙන් ඉඳලා ආපස්සට ඇවිල්ලා ආපසු භගවා ගුණයට යනවා. ඊළඟට සත්තාදේ මනුෂ්‍යාණං ගුණයෙන් පටන්ගෙන මුලට ඇවිල්ලා අයමත් අර රවුමින් බුද්ධෝ ගුණයෙන් නවත්වන. ඔහොම රවුමට එන්න පුළුවන්. මුල සිට අගට යන ක්‍රමයේ අග සිට මුලට යන රවුම් හැටියට මේ චක්‍ර විදියට මෙනෙහි කරන්න. මේ සියල්ලෙන් කරන්න හිත ඒ අරමුණු කෙරෙහි පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව ගැන සිහිය පිහිටුවා ගැනීමටයි. ඉතින් ඒ පද සියල්ලම හොඳට මතක තියාගන්න පුළුවන් වුණාට පස්සේ තවත් ඒකට ගන්නවා එක වචනයක්. සෝ භගවා ඉතිපි අරහං, සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධු, සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නු. මෙම සෝ භගවා ඉතිපි කියන වචනේ පද නමයටම සම්බන්ධ කරනවා මුල සිට අගටම. ඊළාට අග සිට මුලටත් ඒ පද නමේ සම්බන්ධ කරගෙන කියනවා. සෝ භගවා ඉතිපි භගවා, සෝ භගවා ඉතිපි බුද්ධු, සෝභගවායිතිපි සත්තාදේ මනුස්සානං, සෝභගවායිතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති. මේ ක්‍රමයට ආපස්සටත් ගන්නවා. ඒකෙන් කරන්නේ පද සම්බන්ධයක් තේරුම් කරගැනීමේ පහසු පිණිස පද සම්බන්ධය ඇති කරගන්නේ. ඊළඟට ඒක මෙනෙහි කරනවා සිංහල තේරුම් වශයෙන් තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. සෝභගවායිතිපි අරහං, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහත් නම් වනසේක. සෝභගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක. සෝභගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ,
ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නං වනසේක. කෝ භගවා ඉතිපි සුගතු, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සුගත නම් වනසේක. කෝ භගවා ඉතිපි සත්තාදේව මනුෂ්‍යානං, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සෝ භගවා ඉතිපි ලෝකවිදු, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෝකවිදු නම් වනසේක. සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති, ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද අනුත්තර පුරුෂ ධම්ම සාරති නම් වනසේක. සෝ භගවා ඉතිපි සත්තාදේව මනුෂ්‍යානං, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ශාස්ත්‍රූ නම් වනසේක, දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූ නම් වනසේක. සෝ භගවා ඉතිපි බුද්ධෝ, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද බුද්ධ නම් වනසේක. සෝ භගවා ඉතිපි භගවා, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද භගවා නම් වනසේක කියලා මුල සිට අගට තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ අග සිට මුලටත් ඒ ක්‍රමයට මෙනෙහි කරනවා. හැබැයි මේ මෙනෙහි කිරීමේදී හිතින් හෝ වචනින් හෝ කියවීමේදී වේග වේගෙන් කියන්න සුදුසු නෑ. එවාගේම ඉතාම පමාවෙන් කියන්න සුදුසු නෑ. තමාට පහසු හැටියට හිත තැන්පත් වෙන හැටියට මොන කියවන්න. ගොඩාක් සඳ නඟලා කියවන්නේ තමන්ද පමණක් ඇහෙන්න කියව ගන්නට ඕන. මේ විදිහට බුද්ධ අනුස්සතිය මේ අනුපිළිවෙල තෝරාගෙන ඊට පස්සේ එක එක තියෙන තේරුම් අහුලා ගන්නට ඕන. තෝ භගවා ඉතිපි අරහං, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහත් නම් වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේඳ අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේඳ අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලූ හේඳ අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් සුදුසු වූ බැවින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පාපයක් නොවන බැවින් අති පරිසුද්ධ සන්තාන ඇති බැවින් අරිහත් නම් වනසේක. මෙසේ අරහං ගුණේ තේරුම් මෙනෙහි කරනවා. සම්මා සම්බුද්ධෝ ගුණේත් ඔය වාගේ තේරුම් මෙනෙහි කරන එක එකක් පාසා තියෙන ගුණේ අර්ථ වශයෙන් මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරන අතරත එක එකක් කීප වාරයක් මෙනෙහි කරන්නට ඕන. එක ගුණයක් ගන්නවා අරහං ගුණේ නම් අරහං ගුණේම කීප වාරයක් මෙනෙහි කරනවා තේරුම. ඊට පස්සේ එක ගුණයක් අරගෙන හිතින් ආවර්ජන කරලා හිත සමාධි වීම සින් පිණිස කරන්නට ඕන එක වචනේ සිහිපත් කිරීම. දැන් අර්ථයේ තේරුම් ගත්ත මනසට ඊට පස්සේ ඒක මෙනෙහි කරනවා අරහං 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 අරහං. මේ ක්‍රමයෙන් බොහෝ වේලාවක් එකම වචනේ අරගෙන හිතින් මෙනෙහි කරන්නට ඕන. එසේ මෙනෙහි කරනකොට හිතේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වීම නිසා, නීවරණ කියන්නේ හිතේ පහළ වෙන අඳුරු ගති පහක් තියෙනවානේ. කාමච්ඡන්ද කියන ආසාව, ව්‍යාපාද කියන තරහව, හීන මිද්ද කියන ඇලිමැලි නිදිමත ගතිය, උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරෙන බව හා පසුතැවෙන බව, විචිකිච්ඡා කියන සැකසංකා, මේ පහම යටපත් වෙනවා. ඒ වෙනුවට හිතේ පහළ වෙනවා මේ අරහං අරහං කියන වචනයට යොමු වෙන විතර්ක කියන ධානාංගය, විචාරකෙන ධානාංගය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවකෙන අංග පහ ශක්තිමත් වෙනවා. ඒ පහට කියනවා ධානාංග කියලා. ධානාංග කියන්නේ හිත සමාධිමත් බවටපත් කරන, සමාධියේ තහවුරු කරන අංග පහ. විතර්කය කියන්නේ හිතට ඒ අරමුණට හිත නංවන එක. විචාරය කියන්නේ ඒ අරමුණේ හිත හසුරුවන එක. ප්‍රීතිය කියන්නේ ඒ අරමුණේ සිත පිනවන බව. සුඛය කියන්නේ ඒ අරමුණෙහිලා සිත සැපවත් කරන බව. ඒකාග්‍රතාව කියන්නේ සමාධිය. ඒ කියන්නේ හිත වෙන අරමුණට යන්නේ නැහැ, ඒ අරමුණේම පවතිනවා. මේ නිසා අර මීමැස්සේ අර පිපුණා වූ මලකට ඇවිල්ලා රොං ගන්නවා. ඒ වෙලාවේ මීමැස්සා වේගෙන් පියාසර කරන ඇවිල්ලා මේ මලට වහනවාගේ තමයි විතර්කය. ඊළාට මේ මලේ හැසිරෙනවා. ඔහු අර රොං උරනමින් හැසිරෙනවා. ඒක තමයි ඒ වාගේ තමයි විචාරය.
එයින් මීම ඇසා ඒකෙන් බොහොම ප්‍රීතිමත් වෙනවා. ඒ වගේ තමයි ප්‍රීතිය. එයින් ඔහු සැපවත් වෙනවා. ඒක තමයි සුඛය. ඊළඟට අන් අරමුණකට යන්න ඒ මලයේම හැසිරෙනවා. තියෙන තාක් පැණිපානය කරන්න, පැණි ගන්න, පැණි රොන් ටික උරා ගන්න. ඒ වගේ තමයි ඒකාග්‍රතාව. මෙන්න මේ විදිහට අර මේ ධ්‍යානාංග පහ ශක්තිමත් වෙනවා. එතකොට අර නීවරණ පහ යටපත් වෙනවා. එතකොට හිත බලගත් සමාධියකටපත් වෙනවා. ඒ වෙලාවේ තමන්ගේ ශරීරයයි හිතයි නොදැනී යනවා. හිත කියන්නේ මේ හිතේ ක්‍රියාකාරීත්වයන්, මේ කියන්නේ බාහිර ක්‍රියාකාරීත්වයන් නොවී යනවා. ඒ නිසා සිත සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්ධිය කියලා. සංසිඳීමක් ඇති වෙනවා. ගතේ ශරීරයේ කිසි තැනක වේදනාවක් දැනෙන්නේ නැහැ. හරියට වතුරේ ගිලිහින්නා වගේ බොහෝම සැපදායක තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රමෝද්‍ය, ප්‍රීතිය, සුඛය මේ ඔක්කොම ඇති වෙනවා. ගතට හිතට දෙකටම. ඒ අවස්ථාවේදී සිතේ සමාධියට කියන උපචාර සමාධිය කියලා. උපචාර සමාධිය කිව්වේ අර විදිහේ නීවරණ යටපත් වුණා, ධ්‍යානාංග පහ ශක්තිමත් වුණා. ඒ අවස්ථාවේ බොහෝම ප්‍රසන්න බවක් හිතට ගතට ඇති වෙනවා. මෙන්න මේ සමාධිය ඇති වුණේ අර අරහං ගුණය පමණක්ම හිතින් කියවීම නිසයි. එසේ කියවීමේදී ඊට ප්‍රථමයෙන් අර අරහං ගුණේ තියෙන තේරුම් ටික හිතට ගන්නට ඕනේ. අරහං අරහං කියද්දී තේරුම් හිත හිතයිනේ නෑ. අරහං කියන වචනේ පමණක්ම හිතින් කියවන්නයි තියෙන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණය ගැනත් මේ විදිහයි. විඤ්ඤාචරණ සම්පන්නෝ ආදී ඉතිරි ගුණ පද ගැනත් මේ විදිහයි. මෙන්න මේ විදිහට තමයි බුද්ධානුස්සතිය වඩන්නේ. ඒකට බාධක වශයෙන් එනවා නම් එන්නේ හිතේ තියෙන විචිකිච්ඡා ආදී මේ උපක්ලේශ. කාමච්ඡන්ද වගේම ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ තමයි බොහෝසෙන් එකට බාධා කරන්නේ. ඉතින් ඒ නීවරණ තේරුම් ගන්නට ඕනේ. නීවරණ තේරුම් ගත්තොත් බාධාවක් නැතුව මේක ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඒකට ගුරු ඇසුරෙන් හොඳට උපදෙස් ලබා ගන්නට ඕනේ. තමන් හිත රවටන, තමන් හිතවත් වාගේ මේ නීවරණ ඇවිල්ලා රිංගනවා. ඒ වෙලාවේ තමන් දන්නේම නැතුව භාවනාවෙන් පිටපණිනවා හිත. ඒ කියන්නේ දැන් සමහර විට හිතෙනවා මේ භාවනා කරද්දී බොහෝම සැපදායක තත්ත්වයක් එනකොට හිතෙන, අනේ මගේ පුතාට ආත්මික කියා දෙන්න ඇත්තා, අනේ මගේ අම්මට කියා දෙන්න ඇත්තා, අනිත් අයට මිනිස්යාන්ට මේක කියා දෙන්න ඇත්තා, අන්න ආශාවක් ඇති වුණ පුජ්‍යලයන් කෙරෙහි. එයින් තමන්ගේ හිත පහත වැටෙනවා භාවනාව. ඒ වගේම සමාහට භාවනා කරද්දී වන මැස්සෙක් වල මූණේ වහනවා. ඌ තැන් තැන් වල ඇවිදින මූණේ. එහෙම නැත්යිසේ. එහෙම නැත්නම් වෙන මඳුරේ කියලා විදිනවා. එම නැත්නම් ඔන්න ධන හිසරි දෙනවා. කොතන හරි වේදනාවක් එනවා. එතකොට එපා වෙනවා සමහරුන්ට. ඒකත් එක්තරා පටිගයක්. ඒකට කියන්නේ ව්‍යාපාද. ඒකන අමනාපයක් ඇති වෙනකොට ව්‍යාපාද. ඒකත් බාධාවක්. ඒ වගේම ටිකක් වෙලා භවනා කරනකොට ඉතින් ඇත්තට ඒක ආස්වාදයක් දැනෙන්නේ නැහැ සමහරුන්ට. දැනෙන්නේ නැතිකොට ඉතින් හිත ඇලි මැලි වෙනවා. අනේ මේක ඉතින් වැඩක් නැහැනේ කියලා හිතෙන්නත් පුළුවන්. නැත්නම් නිදි කිරා වැටෙනවා එපා වෙලා. ඒකත් එක්තරා බාධාවක්. ඒකම සමාරියට කළ දේවල් ගැන කරන්න තියෙන දේවල් ගැන හිත දුවනවා. ඒ දුවන ගතියට කියන උද්දච්චය කියලා. ඒකත් බාධාවක්. ඒකෙන් හිත සංවර කරගන්න ඕනේ. ඒ වගේම තමන් අතින් සිදුවෙච්ච යම් යම් පයින් වචනින් සිතින් සිදුවෙච්ච දේවල් ගැන අඩුපාඩු ගැන හිතේ තැවිලි ඇති වෙන්න පුළුවන්. පසුතැවිලි ඇති වෙන්න පුළුවන්. ඒකත් බාධාවක්. ඒකට කියන්නේ කුක්කුච්ච කියලා. ඒකම සමාරිත මේ බුදුගුණ මෙනෙහි කරද්දීම සමහර කෙනෙකුට සැක ඇති වෙන්න පුළුවන්. මේ භාවනාව හරිද? මම මේ කරන පිළිවෙල හරිද? නැත්නම් මේ ගුරුවරයා නියම ගුරුවරයෙක්ද? නැත්නම් මේ ගුරුවරයා කියපු දේ නිවැරදිද? එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ උත්තමයන්ට මේ ගුණ තිබුණමද? මේව නිකම් මේ ප්‍රබන්දෙද? ඔය වගේ සිතුවිලි එන්න පුළුවන් නොදන්නකම නිසා, අනුවණකම නිසා. ඒකට කියන විචිකිච්ඡාව කියලා. උන් ඔය කියන්නේ බාධා බුදුගුණ භාවනාවට පමණක් නෙමෙයි, අනිත් භාවනාවලටත් බාධා හැටියට සඳහන් කරන්න පුළුවන්. ඔවා මනෝ ගැටලු හැටියට පිළිගන්නට ඕන. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, බුද්ධානුස්සතිය වැඩීමේ ආනිසංස මොනවද? තෙරුවන් සරණයි. මේ බුද්ධානුස්සතිය වැඩීමේ ආනිසංස රාශියක් තියෙනවා. එකක් තමයි අර සුප්පබුද්ධං ප්‍රබුද්ධන්ති ආදී ගාථාවේ සඳහන් වූ පරිද්දෙන්ම සැපසේ නින්ද යනවා. බොහෝම සැපසේ නින්ද යනවා. සැපසේම අවදි වෙන්නත් හැකි වෙනවා. නපුරුසේන නොදකින්නෙක් වෙනවා. කවදාකවත් සිහිනකින්වත් භයක් ඇති ගැනීමක් ඇති වෙන්නේම නැහැ. ඒ වගේම සිහිනකින්වත් අකුසල සිතිවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම
තමන්ගේ ඒ භාවනාව නිසා බුදුගුණ වැඩීම නිසා මිනිස්යන්වත් ප්‍රියමනාප වෙන දුටු දුටුවන්ගේ ප්‍රසාදේ ලැබෙනවා. දෙවියන්ගේ තමනුෂ්‍යයන්ගේ ප්‍රියමනාප බව ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවක් ලැබෙනවා. එවාගේම සතෙක් පෑගුණත් දෂ්ට නොකරන තරමට තමන්ගේ ආනිසංසයක් ඇති වෙනවා. ඒ කියන්නේ වස විස අවියාවුද ගිනි විපත්ති වලකිනවා. එවාගේම බුද්ධානුස්සතිය වැඩි වීම නිසා බොහෝ සෙයින් ශරීර වර්ණියත් ප්‍රසන්න වෙනවා. එපමණක් නෙවෙයි හිත බොහෝ සෙයින් සමාධිගත වෙනවා. වහවහ මොකද කාරණේ? බුදුගුණ වඩන්න වඩන්න නීවරණ ඈත් වෙන නිසා හිත සමාධිමත් වෙනවා. එපමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ගුණ ගැන පුදුමාකාර ගෞරවයක් ප්‍රසාදයක් බුහුමානයක් ඇති වෙනවා. එවාගේම බලවත් ප්‍රමෝදයක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් ස්මෘතියෙන් එවාගේම පුණ්‍ය මහිමයෙන් උසස් බවටපත් වෙනවා. එපමණක් නෙමෙයි බිය තැති ගැනීම නැති කෙනෙක් වෙනවා. කොයි වෙලාවකවත් හිතට බයක් ඇති වෙන්නේ නැහැ. අමනුෂ්‍යෙක් ඉස්සරහටවත් බය ඇති වෙන්නේ නැහැ. සතෙක් සර්පයක් ඉස්සරහටවත් බය වෙන්නේ නැහැ. අර පසුගිය කාලේ අපිට අහන්න ලැබුණ සිද්ධිය කුඩුම්බිගල හිටියා මෛත්‍රී උපාසක කියලා. පස්සේ තමයි මෛත්‍රී නම ලැබුණේ. ඒ වශයෙන් බෞද්ධ කෙනෙක් නෙමෙයි ක්‍රිස්තියානි කෙනෙක් කතෝලික ආගමේ කෙනෙක්. ඔහු ඉතින් ඒ වනාන්තරේ ඉන්නකොට එක දවසක් දවල් නිින්ද ගිහිල්ලා ඔහුට හීනයක් පෙවුණා. මොකද්ද මේ හීනේ? මෙන්න මේ මන්ත්‍රය මතක තියාගන්න කියලා. ඉතිපිසෝ ගාථාව. ඔහුට ඉතිපිසෝ ගාථාව පාඩම් තිබුණා. ඔහු හිතුවා මේක අපේ ආගමේ කන්නේ, මේක බුද්ධ ආගමේ කක්නේ කියලා. නමුත් එදාම හවස ඔහු ඇවිදගෙන යනකොට මේ දොලකෙන් බැහැගෙන යනවා මේ දර හොයන්න හරි අංකසේ දෙයකට. යනකොට විශාල දැවැන්ත වළහයක ඉස්සරහටම ආවා. වලහත් ඒ පැත්තෙන් බැහැගෙන යනවා දොලට, මේ ඇත මේ පැත්තෙන් බැහැගෙන යනවා. මූණට මූණ හිටියා. මේ මිනිස්යාට වෙන දෙයක් නෙමෙයි තිපිසෝ ගාථා සිහි වුණා. සිහි වෙච්ච ගමන්ම කියනකොට වලසා ඉදුලුවේගෙන් ආපසු පැනලා ගියා. පුදුම ආචාර්ය සිද්ධියක්. එදායින් පස්සේ තමයි ඔහු සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙලා ඒ ආරණ්‍යයත් ආරණ්‍යයක් බවට පත් කරන්න සමර්ථ වුණේ. ඉතින් මේ වාගේ සිදුවීම් කොච්චරවත් අහන්න දකින්න තියෙන. මේ නිසා කවදාකවත් බුදුගුණ වඩන්නේකට සතෙකුගෙන්වත් අනතුරක් වෙන්නේ නැහැ. ඒ වගේම අපට කුඩා කාලේ කියලා දීලා තියෙනවා මේ අකුණු පුපුරන වෙලාවේ ඒ දරුවනි ඉතිපිසෝ ගාතාව කියන්නේ. කවදාකවත් අකුණු සැර වදින්නේ නැහැ. ඒක සත්‍යම සිද්ධියක්. මේ වාගේ ඉතිපිසෝ ගාතා පුදුමාකාර අනුසස් දෙන දෙයක් ඉතිපිසෝ ගාතා ගැන බුදුගුණ. ඒ වගේම අර මහා කාපෙන මේ මහරජ්ජිරුව තමන්ගේ පිරිස දහසක් ඇමතියන් එක්ක අස්වැයම් පිටින් ගංගාවක් තරණය කළ කිසි ආපදාවක් නොවේ බුදුගුණ කී කියා. එවාගේම එතුමාගේ අග බිසෝ වෙන අනෝජා දේවිය ඇතුළු බිසෝවරු 1000ක් මේ යාන වාහන වලින් එවාගේම බුදුගුණ කියලා ගංගාවෙන් එතෙරු වුණා. ආචාර්යයි නේද? මේ ඔක්කොම බුදුගුණ ආනිසංස. ඒ අතෝ සසරදී බුදුගුණ වඩලා තියෙනවා. සසරදී පුරුදු කළා තියෙන නිසා තමයි සිහි කළ පමණින් ඒ අනුසස් ලැබෙන්නේ. එපමණක් නෙමෙයි මේ බුදුගුණ වඩන්නාගේ හිතේ ඇති වෙන ප්‍රීති සෝමනස්සේ නිසා හරියට හඳේලිය යෙරේලිය වාගේ ආලෝකේ පවා පහළ වෙනවා. පින්නිතුන් අහලා තියෙනවානේ අනාථ පින්නිගේ සිටුවරයා පළමු වරට බුදුරජාන් වහන්සේ දකින්න පාන්දර උදේ එළිය වැටෙන්න ඉස්සර පාන්දර පිටත් වෙලාගේ රජගහ නුර තමන්ගේ නැගණියගේ නිවසේ ඉඳලා යන්න තියෙන හරියටම සෝම් පිට්ටනියක් මැද්දේ දිගට මෙතුමාට මේ හඳ පායලා වගේ බොහොම ලස්සන ආලෝකයක් තියෙනවා. හැබැයි මූර්ත ශරීරයක් කකුල හැප්පෙනකොටම බය ඇති වෙලා ආලෝක නැති වුණා. අයත් බුදුගුණ සිහි කරනකොට මෙන්න ආලෝකේ පහළ වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා සිතේ ආලෝකයක් පවා ඇති වෙනවා මේ බුදුගුණ නිතර මෙනෙහි කරන්නාට. ඒ වගේම කවදාකවත්ම බුදුරජාන් වහන්සේ අමතක වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ එකට ජීවත් වෙනවා කියන සතුට ඇති වෙනවා. බුදුබව ලබන්න පවා හිත නැමෙනවා. එපමණක් නෙමෙයි තමන්ට වරදක් කරන්න කාරණයක් ඉදිරිපත් වෙච්ච වෙලාවේ බුදුරජාන් වහන්සේ තමන් ඉදිරි ඉන්නවා හිතට දැනෙනවා. ඒ නිසා වහා මේ අකුසලෙන් වළකිනවා. ඒ නිසා සීලය පූර්ණේ කරන්නත් මේ බුදුගුණ පුදුම විදිහේ පිහිටක් වෙනවා. එපමණක් නේ සසර ගමනේදී දැන් මෙලව රහත් නූනා නම් සසර උපනුපන් තැන කවදාකවත් සතර අපායට වැටෙන්නේ නැහැ. පිටසක්වලක යන්නේ නැහැ. එවගේම මිසදුටු ගන්නෙ නෑ. මොනම ආගමක උපන්නත් මිසදුටු ගන්නෙ නෑ. සම්මාදිට්ඨික වෙනවා. එවගේම අර ත්‍රි හේතුක උත්පත්ති ලබන්න වාසනාවන්ත වෙනවා. එපමණක් නේ ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වූසේක් නම් ඒ තැනත්තා සොයාගෙන වඩිනවා. මේ තරමට ආනිසංස මෙලවත් පරලවත් ලැබෙනවා.
එපමණක් නෙවෙයි ඉතින් ඒ බුදුගුණ භාවනා වැඩිමෙන් සුගතියට ගිහිල්ලා ඉන්න නොනැති භාවනා වඩලා මගඵල නිවන් සුව ලබන්නත් හේතු වෙනවා. මෙන්න මේක නිසා ඒ බුදුගුණ භාවනා පදනම් කරගෙන මෙලවම විපස්සනා වඩලා විපස්සනා ඥාන සියල්ල සම්පූර්ණ කරගෙන හේතු සම්පත් තිබුණා නම් සෝවාන් ආදී මාර්ගඵල නිවන් සුව ලබන්නත් මේ බුදුගුණ භාවනාව හේතු උපනිශ්‍රේ වෙනවා. ඒ බව අපි ගෞරවයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි. අවසරයි. බුද්ධානුස්සතිය කිනම් චරිත ඇති අයට කැළපේද? බුදුරජාණන් වහන්සේගේ මේ භාවනා උපදේශ දීම ගැන සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පවා කෙනෙකුට ධර්ම දේශනාවක් හෝ භාවනාවක් කියලා දෙන්නේ ඕගේ චරිතයට ගැළපෙන හැටියටයි. මේ සමසතලෙස් කර්මස්ථාන අතුරෙන් චරිත 6කට මේව බෙදෙනවා. රාග චරිතයට, දෝෂ චරිතයට, මෝහ චරිතයට, එවාගෙම සද්ධා චරිතයට, බුද්ධි චරිතයට, විතර්ක චරිතයට කියලා. එයින් රාග චරිතයට භාවනා කර්මස්ථාන 11ක් තියෙනවා. දසාසුභේ හා පිළිකුල් භාවනාව. එවාගෙම දේශ චරිතයට භාවනා තියෙනවා 4ක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ. එවාගෙම වර්ණ කසින 4කුත් තියෙනවා. ඊළඟට මෝහ චරිතයටයි විතර්ක චරිතයටයි දෙන්නටම එකක් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය. ඊළඟට බුද්ධි චරිතයට 4ක් තියෙනවා මෙතන. ඒ කියන්නේ ආහාරයේ පටික්කුල සංඥා, මරණානුස්සති භාවනාව, ධාතු මනසිකාරය, එවාගෙම උපසමානුස්සතිය කියන භාවනා 4 බුද්ධි චරිතයට. එය ඥානවන්තකම නිසා හොට වඩන් දේසි ගැඹුරු දේවල්. ඊළඟට සද්ධා චරිතයට තියෙනවා මෙතන භාවනා 6ක්. ඒ මොනවාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ශීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති කියන 6. මේ 6 සද්ධා චරිතයට. ඒ නිසා මේ බුදුගුණ භාවනා විශේෂයෙන් සත්‍රාය වන්නේ, සුදුසු වන්නේ සද්ධාව හොඳින් තියෙන කෙනෙකුටයි. සද්ධාවන්තයා තමයි මේ අනුස්මරණය කළ ප්‍රතිඵල නෙලාගන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා ඒ චරිත වෙනස් කරගන්න පුළුවන්. තමන්ගේ සිහිනුවණින් මේ චරිත වෙනස් කරගෙන ඕන භාවනාවක් වඩන්න පුළුවන්. වඩාක මේක හිහිටන්නේ පහසුවෙන් වඩන්න හැකි වෙන්නේ සද්ධා චරිතයද කියලා සද්ධා චරිතයට බුද්ධානුස්සති භාවනා නියම කරලා තියෙනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, බුද්ධානුස්සතියෙන් ලැබෙන සමාධිය කවරේද? තෙරුවන් සරණයි. දැන් ඒ සමාධියේ අවස්ථා තියෙනවා තුනක්. එකක් තමයි මේ උපචාර සමාධිය. අනික තමයි රූපාවචර ධ්‍යාන සමාපත්තිය. අනික අරූපාවචර ධ්‍යාන සමාපත්තිය කියලා. ඒ උපචාර සමාධිය කියන අවස්ථාවටත් මුලින් තව තියෙනවා පරිකරම සමාධිය නමින් ස්වල්ප සමාධියක්. ඒ කියන්නේ භාවනාක මුල් ආරම්භය ලැබෙන සමාධිය. දැන් අපි බුද්ධානුස්සතිය වඩන කොටත් උපචාර සමාධිය ලැබෙන්න මත්තෙන් ගත සංසිඳිලා ශරීරය බොහෝම සැහැල්ලු වෙලා, එවාගෙම මේ කිසියාවක් බාහිර ආරමුණ නොගෙන අර මේ වතුරයට ගෙලී ඉන්නා වගේ තත්ත්වයක් එනවා. හොඳට පස්සද්ධිය කියන සංසිඳීමක් ඇති වෙනවා. ඒ අවස්ථාවට කියනවා පරිකර්ම සමාධිය කියලා. ධ්‍යාන වඩන භාවනා කලන් උග්ඝහ නිමිත්ත අවස්ථාවයි ඒ පරිකර්ම සමාධිය ලැබෙන්නේ. දැන් බුද්ධානුස්සතියේට උග්ඝහ නිමිත්ත කියලා එකක් නැහැ. එතන තියෙන්නේ අර බුදුගුණ අරමුණමනේ. ඒ බුදුගුණ ආරමුණ මෙනෙහි කරද්දී ඔය කෙනේ පරිකාරම සමාධිය ඇති වෙන මුලින්. ඒක බොහොම සුළු සමාධියක්. ඊළඟට ලැබෙන්නේ මේ උපචාර සමාධිය. උපචාර කියන්නේ ඒකේ තේරුමත් ධානයේට සමීපව පවට්නා සමාධිය කියන එකයි. රූපාවචර ධානයේ සමීපයි. එතෙන්දි වෙනස තියෙන්නේ දැන් රූපාවචර ධානාදී අෂ්ට සමාපත්තිවල ධ්‍යාන චිත්තය භවංගපතිත නොවි බොහෝ වේලාවක් අදිෂ්ඨාන කරන තාක් ඒක පවතිනවා. ඒ කියන්නේ පැයක්, පැය දෙකක්, වරුවක්, දවසක් ඔය වගේ දිගටම හිත භවංගයට වැටෙන්නේ නැතුව දිගටම ධ්‍යාන චිත්ත පහළ වෙනවා. මේ උපචාර සමාධියම නෙමෙයි. මේකට තියෙන්නේ චිත්ත වීතියේ ජවන් සිත් 7ක් පමණයි ඒක පෙළියට යන්නේ. අයමත් භවංගපතිත වෙනවා, අයත් ජවන් හිත් 7ක් පහළ වෙනවා. ඒ ක්‍රමයටයි මේ කියන උපචාර සමාධියේ පවතින. ඒක නිසා එකට කියන කාමාවචර සමාධිය කියලා. ඒ කාමාවචර සමාධිය වුණාට ධ්‍යානයට බොහෝම සමාන්තරයි. දැන් අපි ධ්‍යානයක් වඩන කෙනෙක් වුණත් ධ්‍යානයට මුලින් ධ්‍යාන චිත්ත වීතිය ඇති වෙනවා මේ උපචාර සමාධියේ. ඒක හඳුන්වනවා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා. ඒ සිත් 4 සමාධියක් තියෙන. ඒ සමාධිය උපචාරයි. ඊට ළඟට තමයි ධ්‍යානසිත 15 වෙන්නේ.
ඒ විදියට මේ ධ්‍යානයට සමීපචාරීව පවට්නා සමාධියක් මේ බුද්ධ අනුසති භාවනාවෙන් ලැබෙනවා. ඉතින් අර මුලින් සඳහන් කළානේ අනුසති භාවනා 10න් 8කම තියෙන උපචාර සමාධිය කියලා. තවත් දෙකක් තියෙනවා ආහාර පටික්කුල සංඥා ධාතු මනසිකාර කියන දෙක. ඒකෙත් තියෙන උපචාර සමාධිය පමණයි. ඔය 10න් ලැබෙන්නේ උපචාර සමාධියයි. ඒකත් බොහොම බලගතුයි. දැන් ඔය විපස්සනා වැඩීමේදී ධ්‍යානලාභයකට උනා ධ්‍යානයෙන් නැගිටලා විපස්සනා කරන්නේ උපචාර සමාධියෙන්. ඒ කාමාවචර සිතින් තමයි විපස්සනා කරන්නේ. මහග්ගත සිතකින් කරන්නේ. මහග්ගත කියන්නේ ඔය රූපාචර අරූපාචර සිතකින් විපස්සනා කරන්නේ නැහැ. විපස්සනා කරන්නේ මේ කාමාවචර උපචාර ඥාන සංප්‍රයුක්ත උපචාර සමාධි සිතකින්. ඒ නිසා මේකත් බොහොම බලගත සමාධියක්. මේකෙන්වත් විපස්සනාවට හැරිලා මඟඵල නිවන් සුව ලබන්න පුළුවන්. ඒ නිසා උපචාර සමාධිය මේ බුද්ධ අනුසති භාවනාවෙන් ලබා ගත හැකි වෙනවා. මායි ලැබෙන හැටි පළමුවෙන් කියලා දුන්නා. ඒ කියන්නේ එකම ගුණයක් අරගෙන ඒක බොහෝ වේලාවක් හිතින් ආවර්ජනා කරන්න ඕන. මනා සිහිය මනා නුවණ පිහිටුවාගෙන එතකොට හිත උපචාර සමාධියටපත් වෙනවා. තමන් කැමති වේලාවක් යාක් හරි පැය භාගයක් හරි නැත්නම් පැය එකමාරක් දෙකක් හරි දිගට උපචාර සමාධියේ වැඩමින් ඉන්න පුළුවන්. මෙන්න මේ නිසා ඒකෙන් ලැබෙන්නේ උපචාර සමාධිය කියන එක අපි තේරුම් කරගනිමු. තෙරුවන් සරණයි. මෙතෙක් වේලා අපි විසින් මේ දහම් කතාවට සවන් දුන්නා. මේ සම්බන්ධව දන්න පින්නතුන් තව තවත් ඒ සම්බන්ධව උනන්දු වෙනවා ඇති. නොදන්න පින්නතුන්වත් උනන්දුවක් ඇතිව බුදුගුණ වඩන්න හිත නැමේවා. මේ කුසල සම්භාරයේ බුද්ධ පූජාවක්ම වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝගත පූජාවක් වේවා, ගුරු දෙගුරු පූජාවක් වේවා. මේ කුසල සම්භාරය අපි සෑම දෙනාට මෙලව ආයු වර්ණ සැප බල ඥාන වින්දනය කරමින් ධර්මාඥාන භාවනාඥාන වැඩි දියුණු කරගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත අග්‍රාමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියානි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. සැමට තෙරුවන් සරණයි.